ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී මම හිතන්නේ ඔබ සිරිකොතට කැඳවලා පක්ෂයේ තරුණ බලවේගයේ විදිහට අකිල ඇමතුමා පැහැදිලි අදහසක් දුන්නා කොහොමද වැඩ කරන්න කියන කාරණාව පිළිබඳ මහලේකම්තුමා කතා කරලා කිව්වා අපිට දිනන්න පුළුවන් කියලා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට සහ සජබෙට දිනන්න බැරි බවත් එතුමා අංක ගණිතය සහිතව ඔප්පු කරලා පෙන්නුවා. මේ පිකේපු කාරණා ගමට නගරයට වැඩබිමට අරගෙන යන එක ඕගොල්ලොන්ගේ වගකීමක් වෙනවා. ඒත් එකම ඔබ තව තරුණයෙක් ඒකරාශි කරගන්න යනකොට එහෙම නැත්නම් ඔබේ වැඩ කරන තැන කතා කරනකොට ඔබ පක්ෂය ගැන අනාගතය ගැන තරුණයන් දීපු අවස්ථා ගැන ඒ වගේම අනිත් පැත්තෙන් මේ සිද්ධ වෙන නායකයාගේ මූලිකත්වයෙන් කරන වැඩපිළිවෙල ගැන හරියට නිවැරදි අදහසක් සමාජයට දෙන්නට ඕන. එහෙම නැත්නම් ඔබේ කණ්ඩායමේම පක්ෂ කණ්ඩායමේ නෙමෙයි ඔබේ වැඩබිමේ ඔබේ තරුණ ප්‍රජාව අතර විවිධ අය ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ අය ඉන්න පුළුවන්. පෙරටුගාමියක අය ඉන්න පුළුවන්. වෙන අපිට විරුද්ධ පක්ෂවල අය ඉන්න පුළුවන්. ඒ අයගේ මතයට එරෙහිව ඔබ හරි මතයක් ප්‍රකාශ කරලා එතන මතවාදීමය ජයග්‍රහණයක් ලබන්න පුළුවන් පුද්ගලයෙක් බවට ඔබ පත් වෙන්නට ඕන. නැත්නම් ඔබට තරුණ නායකත්වයේ කණ්ඩායමේ වැඩබිමේ ඉන්න තැන ගොඩනගන්න බෑ.